හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, විමුක්ති අරණ උදකලා භාවනා මධ්‍යස්ථානයේ පවත්වාගෙන ආපු ඒ ආධුනික භාවනා වැඩසටහන් මාලාවේ අද අවසාන දවස වෙනවා. දැන් නිවසේ ඉඳලා ඒ කියා දෙන පුහුණුව සක්මන් භාවනා පුහුණුව කරගෙන යාමටත් ඒ පුහුණුව සාර්ථක කරගන්න ධර්ම ඥානය ලබා ගැනීමට තමයි උපදෙස් දුන්නේ. ඉතින් මීට පෙර කණ්ඩායම් වලත් සාර්ථක ලෙස අපේ උදකලා භාවනා මධ්‍යස්ථානයට ඇවිදිලා පුහුණු වෙන මට්ටමටම ඒ කාල සීමාව තුළ පුහුණුව සාර්ථක කරගත්ත අය ඉන්නවා. ඉතින් ඔබත් එකපාරට මේ දේ කරගෙන යන්න පුහුණු වෙන්න අපහසු වුණා. නැවත නැවත ඔය කියා දීපු එකයි ඉගෙනගත්ත දෙයයි ඉදිරියට පවත්වාගෙන යෑම වැදගත් වෙනවා. ඉතින් තමන්ගේ මේ වැඩසටහන අවසන් වුණා කියලා දැන් මොකද්ද කරන්නේ කියලා ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. කරන්නේ ඔය කරන පුහුණුවම ගෙනියන්න ඕනේ. ඊට අමතරව දැන් පොදු වැඩසටහන් තියෙනවා තවවත් අන්තර්ජාලය හරහා අපි කරන ඒවට පුළුවන් වෙලාවට සහභාගී වෙලා ඒ සාකච්ඡාවලට සවන් දෙමින් තමන්ගේ පුහුණුව සාර්ථක කරගන්න උත්සාහ ගත යුතුයි. තමන්ට මේ ප්‍රශ්නේ භාවනා පුහුණුවේදී આવොත් ඒක තමන්ටම විසඳුමක් විදිහට භාවිත කරන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම මතක් කරන්න වෙනවා දැන් මේ වැඩසටහන් මාලාවෙන් තමන්ට ඒ අත්‍යවශ්‍ය ධර්ම කාරණා හුඟක් ඒවා නේවාතික පුහුණුවකදී ලබා දෙන දීර්ඝ කාලීන පුහුණුවකදී ලබා දෙන මට්ටමට ඒ ධර්ම කරුණු පැහැදිලි කරලා දුන්නා. හැබැයි මතක තියාගන්න ඕනේ මේ ධර්ම කරුණු ඉගෙන ගැනීමෙන් නෙමෙයි බුදුහාමුදුරුව පෙන්නන ප්‍රඥා ශික්ෂා වැඩෙන්නේ. ඉගෙනීමෙන් ලැබෙන එකක් නෙමෙයි. පුහුණුවෙන් ලැබෙන එකක්. පුහුණුව සතර සතිපට්ඨානයේ වේ යුතුයි. එතකොට සතර සතිපට්ඨානයේ පුහුණු වෙනකොට බුදුහාමුදුරුව දීපු ඕනම කමඨාණන් මේකට භාවිතා කර හැකියි. වර්තමානයේ එදිනෙදා ජීවිතවල තියෙන මහේච්ඡ භාවයයි විවේකී අඩුකමයි ඒ වගේ කාරණා හින්දා වඩාත් යෝග්‍ය මේ සක්මන් භාවනාව කියලා අපිට තේරුණ නිසා වෙන තමයි මේ සක්මන් භාවනාව විතරක් කියා දෙන්න උත්සාහ ගන්න. ඉතින් ඒ තව කෙනෙකුට හිතෙන්න පුළුවන් නම් අපි වෙන ඊට වැඩිය හොඳ අපිට ගැළපෙන්නේ වෙන එකක් කියලා. ඒක අපි කියා දෙන්නේ නැහැ. තමන් කරාට කමක් නැහැ. කොහොම හරි සතිපට්ඨාන කමඨහනක් වැඩි යුතුයි. දැන් ඒ අනුව මේ දීපු උපදේශ පිළිපැදලා ඒ ඉදිරියට භාවනාව ගෙන යන්න ඕනේ. එතකොට නේවාසික වැඩසටහන් බලංගොඩේ කුටි තියෙන්නේ 20 දිනකට තමයි 20ට වැඩි ගන්න එක කණ්ඩායමකට. ඒ නේවාසික කණ්ඩායම් වලදී සතියක් ඒගොල්ලෝ නිමාඩු අරගෙන එහෙට ඇවිදilla නවතින්න වෙනවා. එහෙම පුළුවන් අයට විතරයි දවස් දෙක තුන සතියන්තේ විතරක් ඉන්නේ. එහෙම බාර ගන්න නැහැ. ඒ විදිහට තමයි තියෙන්නේ. දැන් ඒ මතක් කරේ ඉදිරියේදී අපි කොහොමද මේ වැඩසටහන් වලට සහසම්බන්ධ වෙන්නේ කියන එකයි. දැන් අද දවසේ අපි මේ අවසාන දේශනාවේදී කෙටි ධර්ම කරුණු ටිකක් තමයි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් බුදුහාමුදුරු දේශනා කරන්නේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩිම තමයි සංසාර විමුක්ති මාර්ගය. ඒ ආර්ය ශ්‍රාංග මාර්ගය කියන එක ඒකේ අංග 8ක් තියෙනවා කියලා දන්නවා. ඒ අංග 8 තමයි දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. දැන් මේ එක අංගයක් ගානේ අන්තර්ගත ධර්ම කාරණා කෙටියෙන් අපි මුල් දේශනාවලදීම පැවැත්තුවා. මේ වැඩිම කියලා ඇත්තටම කියන්නේ ඒවා බුදුහාමුදුරුව පෙන්වන සංසාර විමුක්තියට ගැලපෙන ආකාරයට සකස් වීමයි. දැන් උදාහරණයක් විදිහට සංසාර විමුක්තියක් කරා යන්න බෑ කෙනෙකුට මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ එකාංගයක්නේ වාචා කියන්නේ මේ මිනිස්සු ගත්තොත් කතා කිරීම. මේ කතාව හැම දෙයක්ම කතා කරලා නිවන් දකින්න පුළුවන් කියලා බුදුහාමුදුරුව දේශනා කරන්නේ. කතාවේ අහක් කළ යුතු දෙයක් තියෙනවා. අහක් කළ යුතු දේ කතාවේ වචනේ ඒ වචන වලින් අහක් කළ යුතු වචන අකුසල් පාක්ෂික වචනයි. එහෙමනම් බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ පෙන්නන අකුසල් පාක්ෂික වචන තියෙන්නේ මනුස්සත්වයේ තුල 4යි. ඒක භාෂාවේ ප්‍රශ්නයක් නෙමෙයි නේද? භාෂාව සිංහල වෙන්නත් පුළුවන්, වෙන ඕනම භාෂාවක් වෙන්න පුළුවන්. අකුසල් පාක්ෂිකෝ ඕනම භාෂාවක වචන වර්ග 4ක් වෙන් වෙනවා. දැන් ගොළු භාෂාවටත් මේක ගන්න පුළුවන්. ඒකත් ඒකමයි වෙන්නේ අකුසල් පාක්ෂික කතාවක්. මොකද මේ වචන හතර ඒවා තමයි ඔය මුසාවාදා, පිසුනාවාචා, ඵරුසාවාචා, සම්ඵප්ප්රලාපා. දැන් මේවා භාවිතා කරමින් තව දුරටත් තමන්ගේ දිනචරියාව තුළ ජීවත් වෙන රටාව තුළ තව දුරටත් මේ වචනම භාවිතා කරන කෙනෙක් ඉන්නවද? දැන් තමන් තේරුම් ගන්න නැතර සම්ඵප්ප්‍රලාපය කියන එක භාවිතා නොකරන මිනිසු නෑ වර්තමානයේ. මොකද මේ අපි දැන් මාධ්‍යයෙන් ඉහළයි ලෝකයේ ගෝලීකරණය වුණා කියන්නේ සම්පප්පලාපය ගෝලීකරණය වෙච්ච එක තමයි. මොකද මේ සම්පප්පලාපය මුසාවාදා වගේ එකක් නෙමෙයි, නමුත් අකුසල් පාක්ෂිකයි. දැන් එදා මීට පෙර බුදුහාමුදුරන් කාලේ මිනිසුන්ට මෙහෙම නවීන සංවේදනයක් නැහැ. ඒ කියන්නේ සම්පප්පලාපය අඩුයි. ඒ කියන්නේ සම්පප්පලාපය මිනිහෙකුට තව කරන්න අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා. තව මිනිස්සෙක් හෝ මනුස්ස කණ්ඩායමක් ඉන්න ඕනේ. දැන් ඉස්සර මිනිසුන්ට ඒ වගේ අවස්ථාව අඩුයි. මොකද ජීවත් වෙනකොට දැන් වගේ සංනිවේදන ක්‍රම අඩුයි. ඒ හින්දා ඔය මුසාවාදා, පිසුනාවාචා, ඵරුසාවාචා, සම්ඵප්ප්‍රලාපා කියන එකෙන් සම්පප්පලාපය කියන එක ඒගොල්ලන්ට බොහොම සීමිතව භාවිතා කරන්න සිදු වෙලා තියෙනවා තමන්ගේ රැකී ආරක්ෂා ස්වරූපය අනුව. ඒක නිසා මේ පුහුණුවේදී මේ කාරණේ වැදගත් වෙනවා. තමන් මෙච්චර කල් විවිධ සමාජයක විවිධ සමාජ කටයුතු එක්ක ඔය නිකරුණේ කතා කරපු ටික නවත්තන ප්‍රමාණයටම ඔය උත්සාහ ගන්න භාවනාව සාර්ථක වෙනවා. ඊළඟට භාවනාව සාර්ථක වෙන්න වෙන්න තමන්ටම තේරෙයි පස්සේ ඉස්සර කතා කරපු සමහර පුද්ගලයෝ එක්ක කතා කරන්න හිතෙන්නේ. ඒක භාවනාවේ ප්‍රගතිය. එහෙනම් මේ පුජ්‍යලයක මෙච්චර කාල කතා කරලා තියෙන්නේ මොනවද? සම්පප්පල. මග හරින්න හිතෙනවා. ඇයි ඒ? ඉස්සර ඒක ආස්වාදය. මේ අකුසලයේ තියෙන ඔය සම්පප්පලාපේ වගේ ඒවා ආස්වාදයකට හැරෙනවා. ආස්වාදය කියන්නේ ව්‍යාජ සතුටක්. ඒ වගේම කාය කර්ම වලිනුත් ඔහොම තියෙනවා. කාය කර්ම වලිනුත් බුදුහාමුදුර පෙන්නන කාය කර්ම වල ප්‍රබලම අකුසල් පාක්ෂික කාය කර්ම 3යි තියෙන්නේ. ඒවා තමයි සතුම් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධවැන් කිරීම. දැන් මේවා අත්තරීම තුලයි සාර්ථක පුහුණුවකට සුදුසුකම් ලබන්නේ. මේක මම කියා දුන්නා මේ කාය කර්ම වලිනුයි වාචික කර්ම වලිනුයි සුදුසුකම් ලබන්න භාවනාව සුදු කරන්න. ඒකට තමයි බුදුහාමුදුරු පෙන්නන සබ්බපාපස්සා කරනවා. සියලු පව් දුරු කරගෙන ඉන්න ඕනේ කියලා. මේ පව් කියන්නේ කායික අකුසල් හා වාචික අකුසල් වලට කියන නම. දැන් ඒ විදිහට දැන් තමන් කොච්චර පුහුණුව අසාර්ථක වෙනවා නම් එයා තමන්ගේ ජීවිතයේදී නැවත හැරී බලන්න ඕනේ. මොනවද හැරලා බලන්න තියෙන්නේ? මගේ මෙන්න මේ gati තව තියෙද? මේ වාචික අකුසල් සිදු කරමින් යනවද තව මං? ඒවා රකින්නේ නැද්ද? රකින්න පුළුවන්. ඕන කෙනෙකුට මිනිසෙකුට ඕනම වචනයක් රැක්කේ. මේක සියලු වචන රකින්න කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. අකුසල් පාක්ෂික වචන රකින්න කියනවා. අකුසල් පාක්ෂික වචන අපිට හොයාගන්න බැරි නිසා බුදුහාමුදුරුවෝ පෙන්නන මෙන්න මේවා තමයි අකුසල් පාක්ෂික වචන. මුසාවාදා, පිසුනාවාචා, ඵරුසාවාචා, සම්පප්පල. අකුසල් පාක්ෂිකයි කියන එකේ තේරුම මොකද්ද? අකුසල් පාක්ෂිකයි කියන්නේ ඒ වචන බිහි කරන්න උදව් වෙන්නේ. ඒ වචනේ බිහි වුණාට පස්සේ කතා කරාට පස්සේ පෝෂණය ලබන්නේ ලෝභ, දේශ, මෝහ කියන අකුසල් මුල් 3යි. එහෙනම් ලෝභ, දේශ, මෝහ කියන අකුසල් මුල් මගින් එළියට එන වචන තමයි අකුසල් පාක්ෂික වචන. ලෝභ දේශ මොහ කියන අකුසල් මූල් වලින් එළියට එන කාය කර්ම ටික තමයි අර සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම වගේ දේවල්. ඒවායින් පෝෂණය ලැබනවා. එහෙම දැන් අකුසල් පාක්ෂික බොරු කීමක් සිදු වුණාම ඒ බොරුව උපදවන්න උදව් උනේ තමා ළඟ දැනට තියෙන ලෝභ දේශ මොහ අකුසල් මුල් තුනයි. මුල් තුනෙන් දෙකක් අනිවාර්යෙන් උදව් වෙනවා. වරකට දෙකක්. ඊට පස්සේ ඒ වචනේ බිහි වුණාට පස්සේ මොකද වෙන්නේ? වචනේ බිහි වුණාම අර සංග වෙලා තියෙන අකුසල් මුල් තුන නැවත රෝපණය වෙනවා. ඒක ඉදිරියට පවත්වා ගන්න ශක්තියක් ලබා දෙනවා. දැන් ඒක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ දැන් වචන ගත්තාම කුසල් පාක්ෂික වචන තියෙනවා. හැබැයි කුසල් පාක්ෂික වචන වලින් ලෝභ දේශ මොහ පෝෂණය ලබන්නේ නැහැ. පෝෂණය ලබන්නේ කුසල් පාක්ෂික වචන වලින් අලෝභ අද්දේශ අමෝහයි. එතකොට කුසල් පාක්ෂික කාය කර්ම තියෙනවා. කායික ක්‍රියා. ඒවා තමයි දැන් වන්දනාමාන කයින් කරන දේවල්. දන් දීම, එතනින් ගියා වැඩි හිටියන්ට සැලකීම, මෛත්‍රියෙන් කරුණාවෙන් දූ දරුවන් පෝෂණය කිරීම, මව්පියන් පෝෂණය කිරීම, නෑදෑයන්ට සැලකීම, ඔය මංගල සූත්‍රයේ දේශනා කරන මංගල කාරණා බොහොමයක්. කුසල් මුල් පෝෂණය කරන කුසල් පාක්ෂික කාය කර්ම හා වචී කර්මයි. දැන් කුසල් මුල් පෝෂණය කරන කාය කර්ම හා වචී කර්ම වලට තමයි බුදුහාමුදුරුවෝ මංගලය කියන්නේ. මංගල කාරණා කියන්නේ. දැන් ඒවා දන්නේ නැති සමහර අය කරන්නේ මොකද්ද? දිව්‍ය රවට්ටන්න දිව්‍ය කැමති මංගල සූත්‍රයට කියලා කියනවා. පෝෂණය වෙන්නේ ලෝභ දේශ මොහ. ඒ තව කෙනෙක් රවට්ටන්න කරනවා. ඉතින් එන්නේ වගේ වැරදි ආකල්ප දැනට තියෙනවනම් අහක් කරන්න. පිරිත් සජ්ජායනා කිරීම, මල් පූජා කිරීම, ඒ වගේ දේවල් මේ පින්වතුන්ට අර කුසල් මුල් පෝෂණය වෙන කාය කර්ම හා වචී කර්මයි. ඒතර අකුසල් මුල් පෝෂණය වෙන කාය කර්ම වචී කර්ම වලින් දුරු වෙන්න. මේක තමයි බුදුහාමුදුරුවෝ භාවනාවක් නෙවෙයි මේ කියන්නේ. භාවනාවකට සුදුසුකම් ලබන විදිය. දැන් තම ඉච්ඡර කාල මහන්සි අරගෙන භාවනා කරලා අසාර්ථක වුණා නම් ප්‍රධාන හේතුව ඔන්නෝකයි. තවදුරටත් කාය කර්ම හෝ වචී කර්ම අකුසල් පාක්ෂිකව දන්නේ නැතුව සිදු කරමින් යනවා. ඒවා පෝෂණය ලබන්න දෙනවා. ඒකයි දිනුනේ නැත්තේ. ඒකකින් තමන් හිතලා හොයලා හදාගන්න ඕනේ. දැන් එහෙම කරලා ඉදිරියට භාවනා කරනකොට මේ සතිපට්ඨාන භාවනාවෙන් ශික්ෂා දෙකක් සම්පූර්ණ කරනවා. දැන් සීල ශික්ෂාව කියන එක භාවනාවක් නෙවෙයි. ඔය කියන ඒවා කාය කර්ම හා වචී කර්ම අකුසල් පාක්ෂික ඒවා දුරු කරගන්නේ සීල ශික්ෂාවෙන්. ඒක තමන් පුහුණු වෙලා එතකොට තමන්ගේ පරපුරේ අනුහරි, තමන් ඉගෙනගත්ත දේවල් අනුහරි, එතකොට ආචාර ධර්ම මහරි භාවිතා කරලා මෙතෙක් කල් ඒව ගෙනාව නම් එයාට වාසියක් වෙනවා. පාරමිතාවක් වෙනවා ඒක. තමා එහෙම දන්නේම නැතුව හෝ මේ දේවල් කෙරුවා නම් කාය කර්ම හා වචී කර්ම දැන් නවත්තලා මේක කළ යුතුයි. නවත්තන්න මහන්සියක්, වේසක්, උත්සාහයක් දැරිය යුතුයි. බුදුහාමුදුරන් ප්‍රශ්නයක් නැහැ. මේ අතීතයේ මේ දේවල් සිදු වුණා කියලා. දැන් වචී කර්ම මොනව වැරද්ද සිදු වුණාත් දැන් මේ දේ නවත්තන්න ඉගෙනගෙන බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන්, ධර්මයේ කෙරෙහි ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් මේ දේ නවත්තලා ඕනම ශ්‍රාවකයෙකුට අර මුසාවාදා, පිසුනාවාචා, ඵරුසාවාචා, සම්ඵප්ප්රලාපා අද නවත්තලා අද ඉඳලා මේ සමාධි ශික්ෂාව වඩන්න සුදුසුකම් ලැබිය. ඒ වගේම දැන් කාය කර්ම වලින් සතුන් මරණ, හොරකම් කරන, කාමයේ වර්ධව හැසිරිච්ච අයටත් ඒ දේ අද ඉඳලා නවත්තලා මේ පුහුණුව ගිය හැකි. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අතීතයේ එහෙම දෙයක් තිබුණේ ඒක වැරදි කියලා. දැන් වර්තමානයේ ඒ දේ නවත්තලායි පුහුණු වෙන්න ඕනේ. හැබැයි මේ කාය කර්ම පහක් නැත්නම් වාචික කර්මත් එකට ඇති වෙනවා පහක් තියෙනවා. ඒ පහ කරලා තිබුණොත් මේ ජීවිත කාලය තුල වර්තමාන ජීවිත කාලය තුල අතීතයේ ඒවා කරලා ඇති ඕනම තත්ත්වයක ඕනම මිනිසෙක් ඒවා අතීතයේ ආසාරිකව කරපු නැති කෙනෙක් හොයන්න බෑ. එහෙම ජීවිතේ කවුරු හරි කරා නම් අද තමන් මිනිසෙක් වෙන්නේ නැහැ. එහෙම ටිකක් තියෙනවා. ඒවට කියනවා ආනන්තරිය පාප කර්ම. ඉන්නේ ඇයට මේ භාවනාව වැඩුවට ප්‍රතිඵල ගන්න බෑ කියලා. භාවනා කරන්න පුළුවන් ප්‍රතිඵල ගන්න බෑ. ඒතකොට මේ ආනන්තරිය පාප කර්ම කියලා බුදුහාමුදුරු පෙන්නන්නේ ඒ ඇයට විතරක් මේ සතිපට්ඨානයේ වඩලා සම්මාදිට්ඨිය ලබන්න බෑ මේ ජීවිත කාලයේදී. එහෙම තියෙන්නේ කාය කර්ම, වචී කර්ම, ක්‍රියා තියෙන පහයි. ඒකයි පංච ආනන්තරිය පාප කර්ම. ඒකේ දෙකක්ම වැටෙන්නේ මම මැරීම, පියා මැරීම. දැන් මා සත්තු මැරුවා කියන එක නෙමෙයි මෙතන. මම මැරීම, පියා මැරුවා. මිනිස්සු මැරුවා කියන එකත් නෙමෙයි. ඒ අයටත් ඒ දේ අත්හැරලා මේ දේ ඉස්සරහට යන්න පුළුවන්. මව පියා විශේෂයි. එවැනි මම මැරීම, පියා මැරීම වගේ දෙයකට චේතනා පහළ වෙනවා කියන්නේ මේ චේතනාවයි කර්මයේ මූලය. ඒ චේතනාව මහා බලගත් චේතනාවක්. ඒක හරවන්න බැරි එකයි තියෙන්නේ. ඒකේ විපාකය සතර පායමයි අවිචයයි. මව මැරීම පියා මැරීම. ඒක මරණාසන්න මොහොතින් අහක් කරන්න බැරි දෙයක් බවට බුදුහාමුදුරුවෝ අවබෝධ කරගෙන තියෙනවා. ඒක නිසාවෙන් එයාගේ මරණය ස්ථීර මරණයක් වෙනවා, ස්ථීර උප්පත්තියක්. අනිත් කිසිම කෙනෙකුට එහෙම කියලා නෑ. මේක හොඳ පැත්තට යන්නත් පුළුවන්, නරක පැත්තට යන්නත් පුළුවන්. කල හොඳ මුලට එන්නත් පුළුවන්, නරක මුලට එන්නත් පුළුවන්. හැබැයි භයානක තත්ත්වයක් තියෙනවා. එතකොට ඊට පස්සේ තියෙන්නේ රහතුන් මැරීම. ඊටමතාම අන්න ඒකත් ආනන්තරිය පාප කර්මයක් විදිහට බුදුහාමුදුරු දේශනා කරනවා. ඒකම සංඝ බේදය. ඒක ඉතින් සංඝ බේදය කියන එක දැන් ගිහි පින්වතුන්ට අදාළ නෑ. ඒ කියන්නේ මේ සංඝ බේදය කියන කතාවක් ඇති කරගන්නකොට මේ ආම්දුරු අතර ભેද ඇති කරනවා කියන එක මේ වගේ සරල පටු අදහසක් නෙමෙයි එතන තියෙන්නේ. ඒ කියන්නේ විකෘති ධර්මයක්. නර ප්‍රධාන සංඝ ගණයා පිළිගන්නේ එකට විරුද්ධව පිළි අරගෙන ભેදයක් ඇති කිරීම. කියන්නේ ඇත්තටම මෙතන තියෙන සංඝ ભેදය කියලා මේ පුජ්‍යල ભેදයක් නෙමෙයි, ධර්මයේ විකෘති කිරීමේ ભેදය. දැන් ඉන්නේ ඒක තමයි නරක. අනික තියෙන්නේ බුදුන්ගේ ඇඟේ ලේහෙල වීම. දැන් ඕකෙන් මේ ඉන්න අද ඉන්න මිනිස්සුන්ට කරන්න බැරිම එක තමයි ඒ අන්තිම එක. ඒ ආනන්තරිය පාප කර්මයක අද කාටවත් කරන්න බෑ. එහෙනම් මේ පින්වතුන් කවුරුවක් කරලත් නැහැ, කරන්නත් බෑ. මොකද බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේදී විතරයි ඒක කරන්න පුළුවන්. ඒක කරලා තියෙන්නේ ඒ හාමුදුරුවෝ කෙනෙක්මයි. එයා තමයි දේවදත්ත හාමුදුරුවෝ. ඒකට ඒ ආනන්තරිය පාප කර්මය ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පින්නුවම් බෑවට පස්සේ කාටවත් කරන්න බෑ මිනිස්සුන්ට. කරලත් නැහැ. සංඝ බේදය කියන එක නම් කරපු තැන් තියෙනවා. ඒ කාමනාප වාද විවාද ඒව නෙමෙයි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන සීල සමාධි ප්‍රඥා කියන එකට වැඩිය සීලෙන් විතර නිවන් දකින්න පුළුවන්. පන්සිල් රැක්කම නිවන අවබෝධ වෙනවා. ආන් මේ වගේ ඒවා කියලා තම මිනිස්සු උසි ගන්නවා. ඒවට දේශන පවත්තලා එහෙම කියලා හාමුදුරු කණ්ඩායමක් බිහි කරනවද, බිහි වෙනවද? අන්න එතන සංඝ බේදය වෙනවා. සංඝ බේදය වුණත් ගිහියෙකුට කරන්න බෑ. ඒතකොට දෙකක් තමන්ගේ ජීවිතවලින් අහෝසි වෙනවා. ඊළඟට දැන් රහතුන් වහන්සේලා ඝාතනය කිරීම. ඉතින් හැබැයි ඒක මෙයා රහත් හරි මෙයා යම්කිසි දියුණුවක් ලැබුව කෙනෙක්, කීනාශ්‍රව කෙනෙක් කියලා මොනවා හරි තියෙන දෙයක් දැනගනින්නත් ඕනේ. ඉතින් ඒ වගේ එකක් ලීසින් කරන්න වෙන්නේ නැහැ. බැලුවා මොකද ඒවට බුදුහාමුදුරුවෝ ඒ වගේ දෙයක් අහම්බෙන් හරි වැඩිලා හරි සිදු වෙනවට මංගල සූත්‍රයෙන් පෙන්නලා තියෙනවා. පූජාත්‍ය පූජනීයානං ඒතම් මංගල මුද්දා පිදී උත්තම් පුදණ්ඩ ඒක බුද්ධ ශාසනයේ විදියුත්තන්ද මහාන බමුණොද වෙනත් ආගමික නායකයෝද එහෙම ભેදයකින් තොරව විදියුත්තන් පුදන්න පැවිද්දන්ට සලකන්න ආගම් ભેදයකින් තොරව ඒකට එහෙම අයයට ලව්ව ඒක ඒ වගේ සිද්ධියක් වෙන්නේ එනේ තව ඉතුරු වෙන්නේ මොකන්ද මම මැරීම පියා මැරීම දැන් මේ දෙයක් ලේතියකට වර්තමානයේ නම් ඉතින් ලංකාවේ වුණත් අහන්න ලැබෙනවා කලාතුරකින් එහෙම සංසිද්ධිය එහෙම සිද්ධීන් සිදු වෙනවා කියලා. ඒ වුණාට මේ භාවනා කරන්න ගිහින් අපෙන් මේ භාවනා වැඩසටහන් වලදී වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ අපි. ටිකක් කල් භාවනා කරනකොට ඕන්න මේ ප්‍රශ්නේ එනවා කොහෙන් හරි ඉගෙනගෙන. මව මැරීම, පියා මැරීම මම මට භාවනාව දියුණු කරගන්න බැරි ආනන්තාරිය පාප කර්මයක් කරපු අයට දියුණු වෙන්නේ නැහැ කියනෝනේ දියුණු වෙන්නේ නැහැ නෙවෙයි භාවනා කර හැකි පුහුණුව Tamanට අනාගතේ උදව් වෙයි නමුත් අර සම්මාදිට්ඨිය ලබන්න බෑ කියන එකයි මෙතන මේ තියෙන්නේ නැත්නම් දැන් ආනන්තාරිය පාප කර්ම දෙකක් කරපු දේවදත්ත හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ දින්නේ අවසාන තීන්දුව මොකක්ද මෙයා මෙච්චර වැරදි කරලා විශාල අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් අර නිරයේ පැහිලා. ඒ කියන්නේ මනුස්සත්වයේ හෝ දේවත්වයේ ළඟට ඉන්නේ සතර අපායේ ඉඳලා නැවත මිනිසෙක් වෙලා පසේ බුදු කෙනෙක් වෙලා නිවන් දකින්නවා. හැබැයි හුඟක් කල් ගිහින්. එහෙම පැහැදිලි කිරීමක් තියෙනවා දේවදත්ත හාමුදුරුවනේ. මම ඒකම මතක තියාගන්න මේ බණ අහන කිසි කෙනෙක්වත් මේ බණ කියන මං ගැනවත් ගෞතම බුදුහාමුදුරුවෝ කොහොම දෙයක් දේශනා කළා නැහැ. ඒ කියන්නේ දේවදත්ත හාමුදුරුවෝ කවදා හරි නිවන් දකින්නවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු හින්දා ඒක වෙනවාමයි. ඊටත් වැඩි අවිනිශ්චිත භාවයක තමයි මේ බණ අහලා ඉන්නේ. ඒ වර්තමානයේ බෞද්ධයෝ ඉන්නේ ඊටත් වැඩි අවිනිශ්චිත භාවයක. තමන් හොඳයි කියාගෙන හිතියට හරියන්නේ නැහැ. හොඳ නම් බුදුහාමුදුරුවෝ පෙන්නන ධර්ම මාර්ගය ප්‍රගුණ කරන්න ඕන. පුහුණු වෙන්න ඕන. එතකොට දැන් මං කියාගෙන ආවේ ඔය භාවනා වැඩසටහන් වල යනකොට ටිකක් කල් ගියාම මේ පින්වතුන්ටත් ඔය වගේ මනස්ගත ඔය එක එක්කෙනාගේ දේවල් දැකලා පොත් කියෝලා ලිපි කියෝලා දැන් තියෙනවනේ YouTube වල එක විකාර දාන ඒවා බලලා Facebook වල ඒවා දැකලා බය වෙලා අපි ওই ප්‍රශ්න අහනවා අපි දැක්කයි. ඒගොල්ලෝ මරණෝ කියලා හිතාගෙන ඉන්නේ මේ 아무තු එක. අම්මා අසනීප වෙලා ඉස්පිරිතාලෙට ගියා. දැඩි සත්‍යාරයක ඒකකේ දාලා හිටියා. එතකොට හොඳටම අමාරු වෙලා අර බට වලින් ජීවත් වෙනවා වෛද්‍යවරු අවසානයේදී කියනවා දැන් සුව කරන්න බෑ මේ යන්ත්‍ර ගලවපු හැටිය මරණයටපත් වෙනවා යන්ත්‍ර ගලවවන්න අස්සම් කරන්න කියනවා කාටද දරුවන්ට දැන් මෙහෙම අස්සම් කරපු අය තමයි අහන්නේ මා ආනන්දරිය පාප කර්මයක් කරා කියලා ඒගොල්ලෝ කියනවා දැන් මෙහෙම එකක් නෙවෙයි ආනන්දරිය පාප කරන කියන්නේ තමන්ගේ චේතනාව මොකක්ද එතන චේතනාව දැන් අම්මා ඉස්සිරිතාලට එක්ක ගියේ තාත්තා ඉස්සිරිතාලට එක්ක ගියේ මරන්නද? ජීවච්චරවන්නද? එතකොට දැන් ඒ අම්මට සලකන්න ගියේ ඒක මේ වාර ධර්මයේ විකෘති කරගත්තේ අය ඒගොල්ලන්ට තේරෙන්නේ මරණයටපත් වුණා කියලා. එහෙම චේතනාවක් දරුවෙකුට ඇති වෙන්නේ නැහැ. දෙමව්පියෝ මරන්න ඕනේ කියලා චේතනාවක් ඇති වෙන්නේ නැහැ. චේතනාවක් ඇති වුණත් කරන්න. ආනන්තරිය පාප කර්මයේ නෑ. ඒක සිදු කරේ නැත්නම්. එතකොට අන්න ඒ වගේ අර නවීන තාක්ෂණයත් එක්ක පටලවාගත්තී බුදුදහමක් රජ කරන කාලයක් අද. දැන් ඒ වගේ සංසිද්ධි ඒවෑම් බොරුවට එක එක්කෙනා කියන මනස්ගත පිළිගන්න එපා. ඒවා ඔස්සේ තැවෙන්න ගියොත් ওই භාවනාව දියුණු කරගන්න බෑ. මොකද තමන්ගේ ඍජු අවබෝධයක් තියෙන්න ඕනේ දැක්මක් තියෙන්න ඕනේ මේකයි කුසලයේ මේකයි අකුසලයේ කියලා. මොකද සම්මා දිට්ඨිය කියන්නේ කුසලංච පජානාති කුසල මූලංච පජානාති අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කියලා සම්මාදිට්ඨි සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. මේ පින්වතුන්ට ඕන නම් අන්තර්ජාලයේ සම්මාදිට්ඨි සූත්‍රය තියෙනවා අපි දේශනා කරපුවා. ඒක නිසාවෙන් දැන් තමන් බොරුවට හදාගත්තේ අල්ලපු ගෙදර මිනිස්සයා කියලා හදාගත්තේ යාළු මිත්‍රයෝ කියලා හදාගත්තේ බොරු ටික හක් කරන්න ඕන මේ පුහුණුව යනවා. ඒවා කර තියාගෙන යනකොට තමන්ගේ පුහුණුව සාර්ථක වෙන්නේ නැහැ මතවාදවල වැරදි හින්දා. ඉතින් මම කියා දෙන්න ඕනේ ආනන්තරගේ පාප කර්මයන් සිදු නොකර ඕනම කෙනෙකුට මිනිසෙක් නම් බුදුහාමුදුර කෙරේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්මයේ කෙරේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ ශාසනය මෙතෙක් කල බුදුහාමුදුරන්ගේ ධර්මයේ පැවත ගෙනා ආපු මහා සංඝ රත්නය කෙරේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ඒ දීලා තියෙන සතිපට්ඨාන කමඨානක් වැඩිම තුල ඕනම ශ්‍රාවකයෙකුට හැකියාව තියෙනවා ගිහි වුණා පැවිදි වුණා මේ ධර්මයේ නියම ඵල ප්‍රයෝජන ලබා ගන්න. ඒ බැරි නම් බැරි වෙන්නේ අර ආනන්තරේ පාප කර්ම කරපු අයට විතරයි කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. ඉතින් එහෙම කිසිම කෙනෙක් එහෙම පාප කර්ම කරපු කිසිම කෙනෙක් හොයා ගන්නවත් නැත්නම් මේ වගේ බණ අහන්න ඉන්නෙත් නැහැ. මේ වගේ දේවල් වලට සහභාගී වෙන්නෙත් නැහැ. මොකද මේගොල්ලන්ට එහෙම ඒව වටින්නේ නැහැ. ඒක නිසාවෙන් තමන්ගේ කිසි අඩුවක් නැහැ කියලා ධර්මානුකූලව තේරුම් ගන්න අත්‍යවශ්‍යයි. ඊළඟට තමයි දැන් ඒ භාවනාව දියුණු කරගෙන යනකොට මේක පවත්වාගෙන යන්න නම් තමා ළඟ ඉන්න එක කරුණා මෛත්‍රිය බලෙන් පුරුදු කරගන්න උත්සාහ ගත යුතුයි. ඒ කියන්නේ ළඟ ඉන්න කියන්නේ අඳුම ගන්න තමන්ගේ පවුලේ කට්ටිය එක්ක. දැන් වයසට ගිහින් භාවනාව පටන් ගන්නවා gedare ඉන්න ආබාලය පේන්න බැරුව යනවා. ඒ අයට දියුණු වෙන්නේ කවදා කරන්නෙම බොරු. ඒ කියන්නේ භාවනා කරනවා තව කෙනෙක් කොච්චර හරි හෙලා දකින්නවා. ඒ අයට භාවනාව දියුණු වෙන්නේ නැහැ. මොකද චර්යාව හොඳ නැහැ ඒගොල්ලෝ. දැන් එහෙමයි ඉන්නවා. දැන් නැහන් තමන් කරනවා එක භාවනාවක් තව කෙනෙක් කරනවා තව භාවනාවක් අර අනිත් කෙනාට ගරහනවා. ඒ ඇයිට කවදාවත් දිනු වෙන්නේ නැහැ. එහෙනම් මේ මනුස්සත්වයට ගරු කරන්න ඕනේ හැමෝම. අන්න ආගමක් වෙන්න පුළුවන්, අනික් මොනවා හරි පුහුණුවක් වෙන්න පුළුවන්, යම්කිසි ආගමික දේවල් වෙන්න පුළුවන්. දැන් ආගම් ලංකාව වුණත් ආගම් කීපයක මිනිස්සු ජීවත් වෙන ඔක්කොම මිනිස්සු හැබැයි. අනික් ආගමේ ඉන්න ඇයට ගරහගන්න යන ඇයට මේ ධර්මයේ ප්‍රගුණ වෙන්නේ නැහැ. මොකද ගරහන්නේ ආගමට නෙමෙයි මිනිස්යන්ට. එතකොට අපි මිනිස්සයෝ අපිත් මිනිස්සෙයිත් මිනිස්සු. එහෙනම් තමන්ගේ නෑදෑයන්ට ගරහගෙන ජීවත් වෙන අයට කොහෙත්ම මේක හරියන්නේ නැහැ. නමුත් නෑදෑයෝ හරි තව මිනිස්සු හරි වෙන්න පුළුවන්, නරක මිනිස්සු ඉන්න පුළුවන්, සමාජයේ අවැඩ කරන අය ඉන්න පුළුවන්. ඒ අය අත්තරලා ජීවත් වෙන එක බුදුහාමුදුරු දෙන උපදේශය. මංගල සූත්‍රයේ පළවෙනි උපදේශය අසේ වනාච බාලා. දැන් බුදුහාමුදුරුවෝ උපදෙස් දෙනවා තමන්ගේම ඥාතිවරයෙක් හරි දෙමව්පිය වුණක් කමන්නේ බාලයක් නම් ආශ්‍රය කරන්න එපා. අසේ වනාච බාලා. බාලිය හැබැයි කවුද කියලා දැනගන්න. බාලය කියන්නේ තමන් කියන දේට විරුද්ධ වෙන කෙනා බාලය නෙමෙයි. තමන්ගේ වයසට වඩු කෙනා බාලය නෙමෙයි. අර බාලයා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අර කායිකව තියෙන අකුසල් පාක්ෂික කාය කර්ම තුනයි, ඒ වගේම වාචිකව පවත්වන වචී කර්ම හතරයි. මෙන්න මේවා කරන අය බාලියෝ. මොකද මේගොල්ලෝ ආශ්‍රය කරන්න එපා කියන්නේ කතා බහ කරන්න එපා කියන එක නෙමෙයි. උදව් උපකාර කරන්න එපා කියන එක නෙමෙයි. ඒගොල්ලෝන්ගේ පිළිවෙත් අදහස් තමන් ගන්න එපා කියන එක. ඒ වගේම මංගල සූත්‍රයේ දෙවෙනුව පෙන්නනවා පණ්ඩිතානංච සේවනා. මේ පණ්ඩිතයෝ කියන්නේ කවුද? විශ්වවිද්‍යාල වලින් උපාධි කීපයක් ගත්ත කෙනා නෑ. බුදුහාමුදුරන් කාලේ විශ්වවිද්‍යාල තිබුණේ නෑ. විෂය කර්ම එක්ක සම්බන්ධයක් නෑ බුදුහාමුදුරන්ගේ උගත්කමයි පණ්ඩිතකමයි අතර. බුදුහාමුදුර පණ්ඩිතය කියන්නේ අර අකුසල් පාක්ෂිකව කාය කර්මහාව අකුසල් පාක්ෂිකව වචී කර්ම කරන නැති අඩු කෙනා පඬිතිය. ලේසියෙන් හොයාගත්තා. ඒ නැතුව මේ විභාග සාහිතිකයේ ඕන්නේ පඬිතද කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් හොයාගන්න. ඒ අය ආශ්‍රය කරන්න. දැන් මෙතන ඉඳලා තමයි පටන් ගන්න ඕනේ. ඒකට තව දෙයක් හොයාගන්න වෙනවා. තමන් මේ භාවනා කරනවා දියුණුවක් නැත්තේ. ඔන්න ඔය කාරණා වෙන්න පුළුවන්. තව දුරට බාලය ආශ්‍රය කරනවා. බාලික කෝල් නම තමා භාවනාව ගැනම ආනවා වෙන්න පුළුවන්. ඒකට සම්පප්පලාපේ කියන එක නිකම්ම ඇවිදilla. එන්නේ වගේ දේවල් තියෙනවා නම් ඒව අඩු කරන්න. මේ අඩු කරගෙන තමන්ගේ ඉදිරියට මේ පුහුණු ගිනියම තමයි වැදගත් වෙන්නේ. ඉතින් දැන් පැහැදිලිව පෙන්නවා හුඟක් අය එක එක විදිහට මං හිතාගෙන ඉන්නවා ඒ ඔක්කොම බොරු කියලා දැනගන්න. මොකද බුද්ධත්වයේ ලබපු බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ ඒක ශ්‍රාවකයෙකුට අවබෝධ වෙලා නැහැ. ශ්‍රාවකයා ලබාගත යුතුය. ඒක හින්දා Tamanට තේරෙන කිසි දෙයක් මෙතන වැදගත් නැහැ. Taman හිතන Taman ඉගෙන ගත්තේ කිසි දෙයක් මේ පුහුණුවට අදාළ නැහැ. ඒක හින්දා Tamanගේ මතවාද Tamanගේ තරාතිරම් මේකට අදාළ නැහැ. ඒක නිසාවෙන් Taman අර දීපු කමටහන මෝඩයා වගේ කරන්න කිව්වේ ඒකයි. එතකොට මේ කරගෙන යනකොට ගැටලු එනවා. මේ ගැටලු කියනේවා ඇත්තටම දැන් තමන් හිතපු දෙයක් හිතන දෙයක් නෙමෙයි මේකේ දියුණුව. ත්‍රිවට්ටානේ දියුණුව කියන්නේ තමන් හිතන දෙයක්වත් තමන් කවදාවත් හිතාගන්න බැරි එකක්මයි. ඒකින්ද තමන් මතයක් හදාගෙන හිටියොත් මෙන්න මෙහිමයි භාවනාව දියුණු වෙන්නේ. දියුණු තත්වයේදී මේ විදියයි පිරිහෙන තත්වයේදී මේ විදියයි කියලා හැමදාම තමන් සදා ආනාත වෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නන විදිය විතරයි මේකේ දියුණුව. තමන්ට තේරෙන එකක් නෙවෙයි. කණ්ඩායමකට තේරෙන එකකුත් නෙවෙයි. දියුණුවේ රහස තියෙන්නේ අකුසලී ඉවත් වීම. ඒතර අකුසලී ඉවත් වීම හැර මේකේ අමුතු ඥාන පහළ වීම හෝ අමුතු හැකියාවල් ලැබීම, ඉන්ද්‍රජාල පහසුකම් ලැබීම ඒකක්ම මේ භාවනාව වලින් වෙන්නේ. ශාස්ත්‍ර කියන්න පුළුවන් වීම, දෙවියෝ දැකීම, බ්‍රාහ්මණයෝ දැකීම, ඒගොල්ලෝ එක්ක සාකච්ඡා ඒව වෙන්නේ නැහැ. ඒවා මේ කපුව කට්ටඩියන්ගේ ධර්මයක තියෙන මිස ඒව මිස බුදුහාමුදුරන්ගේ ධර්මයක ගැලපෙන ඒවා නෙමෙයි. ඉතින් ඒ වගේ විශ්වාස දෙනවා නම්, ඒ වගේ ඇදහිලිකම කරනවා නම්, තවදුරටත් গুপ্ত දේවල්, තිරස්ඥාන විද්‍යාව අදහගෙන ඉන්නවා නම් එයාට භාවනාව වැඩෙන්නේ නැහැ. කොච්චර මහන්සිද? ඉතින් මේ මං කිව්වේ සාමාන්‍ය සමාජයේ හුඟක් අයගේ තියෙන මතිමතාන්තර ටිකක් ওই ටික අහක් කරගන්න. ඒ වැරදි මතිමතාන්තර තියෙන අය එක්ක වැඩි ගනුදෙනු නොකර ඉන්න. ඉතින් නම් පුහුණුව ලබන්න. මේක තමයි සාර්ථක වෙන්න හේතුව. නැත්නම් තමන්ගේ ආජීවය පාරිශුද්ධ නැහැ. දිවිපැවැත්ම පාරිශුද්ධ වෙන්න ඕන. සිතුම් පැතුම් පාරිශුද්ධ වෙන්න ඕන. එහෙම ඉඳලා ධර්මයේ ප්‍රගුණ කිරීම තුළ ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්, ඉක්මනින් දියුණුව ලැබෙන්න පුළුවන්. මම හිතන්නේ අද වැඩියෙන් පැහැදිලි කරන්න ධර්ම කාරණා ගොනු කරන්නේත් නැහැ. දැන් මේ පින්වතුන් හුඟක් දේවල් පැහැදිලි කරා. මුලින්ම ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටික විස්තර කරලා දුන්නා, ඒවා වැඩෙන ආකාරය කියලා දුන්නා. මේ භාවනාවේ බාධක ටිකක් කියලා දුන්නා. පංච නීවරණ ගැන. ඒ වගේම භාවනාව ප්‍රගුණ වෙනකොට දියුණු වෙනවා නම් වැඩෙන බෝධිපාක්ෂික සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන කියා දුන්නා. ඉතින් ওই ටික ප්‍රමාණවත් තමන්ගේ පුහුණුව ගෙන යන්න ධර්ම කාරණා වශයෙන්. නමුත් ඒවා ඉගෙන ගන්නට බෝධිපාක්ෂික ධර්ම වැඩින්නේ නැහැ කාගේවත්. පුහුණුවෙන් තමයි වැඩින්නේ. ඉතින් ඒ හැකියාව වැඩි කරගන්න, පුහුණුවට වැඩි තනක් දෙන්න හැමෝම අධිෂ්ඨාන කරගන්න. අද අවසාන දවස වුණා. පුහුණුවේ අවසාන දවස නෙමෙයි. පුහුණුවේ ආරම්භක දවස වෙන්නත් පුළුවන්. ඒක නිසා වෙන තමන්ගේ උත්සාහය, වීරිය අනුව තමයි පුහුණුව සාර්ථක වීම හෝ අසාර්ථක වීම. ගුරුවරු මතවත්, තව පුජ්‍යලයක් මතවත් නෙමෙයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ තමාම මේක ඉදිරියට යා යුතුයි. තමාගේම පුහුණුව සාර්ථක කරගත යුතුයි. ඉතින් මා හිතන්නේ අදට ප්‍රමාණවත් වෙනවා මේ දෙන්න දෙන උපදෙස්. ඉතින් මා හිතන්නේ මේ සෑම දිනකටම අනාගතයේදී හෝ මේ බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්ම මාර්ගයේ ගමන් කිරීමට මේ කියාදීපු ධර්ම කාරණා ටික වගේම තම තමන් පුහුණු කරන්න උත්සාහ ගන්න භාවනාව එකලෙස උදව් වේවා. ඒ තුලින් තමන්ගේ දියුණුව ලබා ගැනීමට මේ බෝධිපාක්ෂික ධර්ම ටික වඩා ගැනීමට ශක්තිය ධෛර්යය හැම දිනකටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අවසන් කරනවා. කොහොම හරි බණ ඇහිීමෙන් නෙමෙයි බොජ්ජංග වැඩෙන්නේ, සතිපට්ඨානෙ වැඩි. බණ ඇහිීමෙන් කිසිම බෝධිපාක්ෂික ධර්මයක් වැඩෙන්නේ නැහැ. ආමිත පින්කමකින් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ නැහැ. කොච්චර පිළ රැක්කට විතරක් බෝධිපාක්ෂික වඩන්න ධර්ම වඩන්න බෑ. සමත භාවනා මරණකම් කරා බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ නැහැ. විශ්වාසයෙන් පුහුණුව ඉදිරියට ගෙන යන්න හැමෝම උත්සාහ ගන්න. ඉතින් හැමදෙනාගේම පුහුණුවයි අවශ්‍ය වෙන්නේ. හැමදෙනාට මේ ආරම්භ කරපු පුහුණුව තව දුරටත් ඉස්සරහට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවත් හැමදෙනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනාවක් පතමින් වැඩසටහන නිමවටපත් වෙනවා. හැමදෙනාටම තිරුවන් සරණයි.